මුස්ලිම් ඔබේ ලේවල පාට රතු, සිංහල මගේ ලේවල පාට රතු, උඟල සිවප්පු ரத்தம், எனது சிவப்பு ரத்தம். நாங்கள் இடையில் பேதம் இல்லை, இன பேதம் இல்லை, மத பேதம் இல்லை, சாத பேதம் இல்லை, மொழி பேதம் இல்லை. நாங்கள் எல்லோரும் ஐக்கியப்பட வேண்டும். நாங்கள் எல்லோரும் ஒரு தாய் பிள்ளைகளே. அப்படி எக்க மவக்கே தருவோம். எனிசு அப்படி ஒக்கும் எக்கட்ட எக்கத்துவேமோ. அது அப்படி ජනාධිපතිවරණ මෙහෙවුම ආරම්භ කරලා තියෙනවා. මේ ජනාධිපතිවරණය පවත්වන්නේ රටේ අනාගතය කොයි දිශාවට වෙනස් කරනවද කියන බරපතල තීන්දුව ගැනීම සඳහා. ඔබ කවුරුත් දන්නවා වසර 76ක් තිස්සේ මාරුවේ මාරුවට කොළපාට නිල්පාට පක්ෂ මේ රට පාලනය කරා. UNP ශ්‍රී ලංකා හවුල් ආණ්ඩු මේ රට පාලනය කරා. නමුත් අද වෙනකොට ඒ පාලනයේ ප්‍රතිඵලයක් විදිහට අපේ රට ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ බංකොලොත් තත්ත්වයට පත් උනේ නිකන් නෙමෙයි. එදා මේ රට පාලනය කරපු පාලකයන්ගේ වැරදි ආර්ථික දේශපාලන ප්‍රතිපත්ති නිසා. එබැ ප්‍රතිඵල තමයි වර්තමාන අද අපි භුක්ති විඳින. අපේ ආර්ථිකය හොඳටම කඩන් වැට්ටුවා. අපේ දේශපාලන සංස්කෘතිය හොඳටම කුණු කරලා පිරිහෙන තත්ත්වයටපත් කරා. එදා අපිට රටේ මහා දැවැන්ත නිෂ්පාදනයන් තිබුණා. කන්තලේ සීනි සමාගම, හිඟුරාණ සීනි ෆැක්ටරිය, ඒ වගේම අපේ ඔරුවල වානි සංස්ථාව, අපේ යක්කල තිබිච්ච ලන්ලෝ ඒ වානි කර්මාන්ත ශාලාව, එදා මුළු රටටම උදළු තලේ හැදුවේ මේ යක්කල අපේ කර්මාන්ත ශාලාවේ. එදා අපිට තිබිච්ච වාලච්චේනේ කඩදාසි කර්මාන්ත ශාලාව, ඇමිලිපිටිය කර්මාන්ත ශාලාව, අපේ වේයන්ගොඩ වේටෙක්ස් එක, පූගොඩ පෙහෙකම්මල, තුල්ලිරිය, එදා මුළු රටටම අවශ්‍ය කරන රෙදි ටික නිෂ්පාදනය කරා. අද මේ ඔක්කොම වහලා දාලා, මේ ඔක්කොම විකුණලා දාලා අපේ නිෂ්පාදනය කඩන් වට්ටලා තියෙනවා. රටක් දියුණු වෙන්න නම් රටේ නිෂ්පාදනයේ ශක්තිමත් වෙන්න ඕන. ඕනම රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා තියෙන්නේ ඒ රටේ නිෂ්පාදනයේ මත. හැබැයි ඔබ දන්නවා අද අපේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් වට්ටලා තියෙන්නේ. අපි හැමදේම ඉන්දියාවෙන් චීනෙන් ගේන තත්ත්වයට බංකොලොත් වෙලා තියෙන්නේ. ඉදි කට්ට ඇල්පෙනිත්ත හැට්ට කට්ට පොඩි දරුවා සෙල්ලම් කරන සෙල්ලම් බඩුව, කුස්සියේ තියෙන එළවලු කපන පිහිය, රයිස් කුකර් එක, ගෑස් කුකර් එක, මේ ඔක්කොම අපි අද ගේන්නේ චීනෙන්. පොඩි දරුවා ඉස්කෝලේ ගෙනියන පොත, පෑන, පැන්සල, මකන කෑල්ල, ඒ ඔක්කොම අපි ගේන්නේ චීනෙන්. ඒ කියන්නේ අපේ නිෂ්පාදනයේ වට්ටලා තියෙන්නේ. නිෂ්පාදනයේ වැටුනම රටට සල්ලි නැහැ. රටේ රැකියාව නැති වෙනවා. අපි ආර්ථික වශයෙන් බංකොලොත් වෙන්න බලපාපු ප්‍රධාන හේතුව ඒක. ඒකට ජේ.ආර්. ජයවර්ධනත් වගේ කියන්න ඕනි. ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා, මහින්ද රාජපක්ෂලා, මෛත්‍රීපාලලා, ගෝඨාභයලා මේ ඔක්කොම වගේ කියන්න ඕනි මේ ආර්ථික නිෂ්පාදනයේ බිඳ වැටුවාට. අද අපි සීනි ටික ගේන්නේ බ්‍රසීලියෙන් ඕස්ට්‍රේලියාවේ. කිරිපිටි ටික ගේන්නේ ඕස්ට්‍රේලියාවෙන් නවසීලන්තේ. එදා තිබිච්ච කිඹුල උදල්ල අද අපිට නැහැ. අපි ඒක අද ගේන්නේ ඉන්දියාවෙන් චීනෙන්. සරණේරුව ඇනමුරුච්ච අපි ගේන්නේ පිටරටින්. ඒ තත්ත්වෙට අපිව බංකොලොත් වෙලා තියෙනවා. අපේ රට වැටෙන්න බලපාපු ප්‍රධානම සාධකයේ තමයි මේ වැරදි ප්‍රතිපත්ති මත රට පාලනය කරපු පාලකයන්ගේ වැරද්ද. ඒකෙන් තමයි අපේ රට බංකොලොත් උනේ. ඒකෙන් තමයි අපිට ඩොලර් නැති උනේ. ඒකෙන් තමයි අපිට රුපියල් නැති උනේ. අද රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කියනෝ ගෑස් පෝලින් තෙල් පෝලින් නැති කරේ උන්නැහැ ඇවිල්ලාලු. උන්නැහැට මතක නැතුව උන්නැහැගේ උන්නැහැට සහය දෙන ප්‍රසන්න රණතුංගලට ওই චක්ගෝලියන්ටත් දැන් මතක නැහැ. එදා කුප්‍රකට මහ බැංකු කොල්ලේ සිද්ධ වුණේ නැත්තම් එදා ඒකේ කෝටි 1200ක් රටට පාඩු වුණේ නැත්තම්
ගෑස් පෝලිින් තෙල් පෝලිින් එන්නේ නෑ. ගෑස් පෝලිින් තෙල් පෝලිින් නිකං ඇති වුණා නෙමෙයි. මහබැංකු කොල්ලේ ප්‍රතිඵලේ ඒකෙන් වෙච්ච පාඩුව ඒවයින් තමයි ආර්ථිකය වැටිලා. අපිව ලයිට් නැති තත්ත්වෙට අය හය හත කරන් කපන තත්ත්වෙට රට වැටුනේ. ඒ කියන්නේ මොකද්ද? රට වට්ටපු රනිල් වික්‍රමසිංහ තමයි, ආර්ථිකයේ වට්ටපු රනිල් වික්‍රමසිංහ තමයි අද කයිවාරු ගහන්න යාවිල්ලා ගෑස් පෝලිින් තෙල් පෝලිින් නැති කරා කියලා. අද කියනවා IMF එක, ලෝක බැංකුව, World Bank එක, IMF එක රනිල් හින්දලු මේ මැදිහත් වෙලා ණය දෙන්නේ. IMF එකට ලංකාව පාලනය කරන්නේ පාලකයා කවුද කියන එක අදාළ නැහැ. ලෝක බැංකුව ලෝකේ රටවල් එක්ක ගනුදෙනු කරන්නේ රටේ නායකයක් A'ද B'ද කියලා නෙමෙයි, ඒ ආයතන ආණ්ඩුත් එක්ක ගනුදෙනු කරන්නේ. ඔබට මතක ඇති බැසිල් රාජපක්ෂ මුදල් ඇමති කාලේ IMF එකත් එක්ක හොර සාකච්ඡා පටන් ගත්තේ. ඔය පළවෙනි කිව්සුම හොරෙන් ගැහුවේ. රටට පෙන්වුවේ නෑ, පාර්ලිමේන්තුවට පෙන්වුවේ නෑ. ඒ වෙලාවේ හිටිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එදා ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට සාකච්ඡාවකට එන්න කිව්වා. රනිල් වික්‍රමසිංහත් තනි මන්ත්‍රීවරයා ගියා. ඒ ගිය වෙලාවේ මතකද රනිල් වික්‍රමසිංහ බැසිල් රාජපක්ෂගෙන් ඇහුවා IMF එකත් එක්ක ගහපු ගිවිසුම කෝ ඒක අපිට පෙන්වන්න කියලා. බැසිල් කිව්වා නෑ, ඒක පෙන්වන්නේ නෑ. වාට මොකක්ද ඕනි? වාට ඩ්‍රාෆ්ට් එක දෝනි කියලා ඇහුවා මතකද? මූණ රතු වෙලා ඇඹරිලා රනිල් හිටියේ. මේ IMF ඩීල් එක ඉස්සෙල්ලා පටන් ගත්තේ බැසිල් රාජපක්ෂ. ජනතාව මත බදු ගහන, බදු වැඩි කරන, ජනතාවගේ විදුලි බලය වැඩි කරන, ගෑස් මිල වැඩි කරන ඒ කොන්දේසි එන්න පටන් ගත්තේ එතනින්. දැන් රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කියනවා රනිල් හින්දා IMF කිව්සුම් ගෙවුවා කියලා. නැහැ, ඒක පටන් ගන්න තිබුණේ කුප්‍රකට හොර සාකච්ඡා පටන් ගත්තේ බැසිල් රාජපක්ෂ 2022 මාර්තු මාසේ දෙවනිදා IMF එක ලංකාවේ ආණ්ඩුවත් එක්ක අවබෝධතා ගිවිසුම අත්සන් කරේ. ඒ අවබෝධතා ගිවිසුමේ තමයි තිබුණේ ඔය පනවන කොන්දේසි ඔක්කොම. IMF එක ලෝකේ රටවල් එක්ක ගනුදෙනු කරන්නේ පුද්ගලයා දිහා බලලා නෙමෙයි, ඒ රට දිහා බලලා. ලෝක බැංකුව ගනුදෙනු කරන්නේත් එහෙම. දැන් අර ගෝඨාභය රාජපක්ෂ මම තමයි ඔක්කොම කරයි කියලා කියනා වගේ මුන්නහෙත් හදනවා ඒ ඔක්කොම කරේ මම කියලා කියන. ඒකෙන් වෙච්ච හානිය, ඒකෙන් වෙච්ච බඩු වැඩි කිරිල්ල, ඒකෙන් වෙච්ච බඩු මිල වැඩිවීම, ඒක තමයි අද රටේ ජනතාවට දරාගන්න බැරුව ඉන්නේ. රුපියල් 12ට තිබිච්ච බිත්තරේ දැන් රුපියල් 45යි 50යි. එදා කුකුල් මස් කිලෝ එක තිබුණේ රුපියල් 450ට. අද කුකුල් මස් කිලෝ එක රුපියල් 1200යි 300යි. ආර්ථිකය හැදුවා නම් එහෙම වෙන්න බෑනේ. ඒ බිත්තරෙත් ලංකාවේ බිත්තරේ නෙමෙයි. රනිල් නාමට පස්සේ බිත්තරෙත් ගේන්න වුණා අපිට ඉන්දියාවේ. ඒක තමයි 45ට 55 විකුණන්නේ. අපේ ආර්ථිකය හැදුවා නම්, අපේ නිෂ්පාදනය වැඩි කරා නම් බඩු මිල වැඩි වෙන්න බෑ. යන්තම් හරි විදේශ සංචිතය වැඩි වුණේ මොකක්ින්දද? තමුන්නාසල හොඳට බලන්න. 2022 අවුරුද්දේ 295,000ක් අපේ ලංකාව දාලා ගියා. මේ රටේ ජීවත් වෙන්න බෑ. මේ රටේ ඉන්න හිටින්න රැකියාවක් නෑ. තව දුරටත් මේ රටේ ජීවත් වෙන්න බෑ. අනාගතයේ පිළිබඳ බලාපොරොත්තුවක් නෑ. ඒ බලාපොරොත්තු බිඳ වැටිච්ච හින්දා 2022 අවුරුද්ද විතරක් 295,000ක් ජනතාව, තරුණ තරුණියෝ අපේ ලංකාව දාලා ගියා. 2023 අවුරුද්දේ 311,000ක් රට දාලා ගියා. මේ අවුරුදු දෙකට විතරක් 106,000කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ ජීවත් වෙන්න බෑ. ලංකාවේ ජීවත් වෙන්න රැකියාවක් නැහැ. ඒ කරන රැකියාවෙන් හම්බෙන සොච්චම් පඩුවේ පඩියෙන් ජීවත් වෙන්න බෑ. එහෙනම් රට දාලා ගියා. 106,000කට වැඩි ප්‍රමාණයක් රට දාලා ගියා. අන්නේ රට දාලා ගියේ
අපේ රටේ මිනිස්සු ඊට කලින් ගිය මිනිස්සු ඔක්කොම ගත්තම ලෝකේ රටවල් කීපයක මැද ලංකාවේ මිනිස්සු දහස් ගණක් ඉන්නවා ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක් අද විදේශගත වෙලා තියෙනවා අන්නේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ මැද පෙරදිග කටාර්වල ඕමාන්වල කුවේට්වල සෞදි අරාබියේ අර මහා ගිනි කාන්ස්ටික ආවේ පිච්චිලා ගෙවල්වල කුලී වැඩ කරලා ගෙවල්වල කුස්සියේ ඒ කරන්න ඕනි වැඩ ටික කළා දුක් මහන්සියල හම්බ කරපු සල්ලි ටික තමයි පහුගිය අවුරුදු දෙකේ අපිට ලංකාවට ආවේ විදේශ සංචිතයට විදේශ විනිමය ආවේ එහෙම 2022 අවුරුද්දේ ඩොලර් බිලියන 3.7ක් කියලා තිබුණා 2023 අවුරුද්දේ ඩොලර් බිලියන 5.9ක් ආවා ඒ කියන්නේ අපේම ලාංකිකයෝ ලෝකෙ පුරා ගිහිල්ලා දහදුක් විඳලා වැඩ කරලා හම්බ කරලා ලැබපු සල්ලි ඒ සල්ලි තමයි ඩොලර් විදිහට අපිට ආවේ. එහෙම නැතුව රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා මහ ලොකු කෙංගෙඩියක් කරලා අපේ ආර්ථිකය නැග්ගලා නිෂ්පාදනය නැග්ගලා ඩොලර් හෙව්වා නෙමෙයි. මේක තමයි ඇත්ත. මේ තිහරේ කොච්චර ඉන්නවද? මැද ප්‍රතික රස්සා කරන අය. ඒ රස්සා කරන අය තමයි තිහරේ භාගයට භාගයක් ගෙවල් නඩත්තු කරන්නේ. ඒගොල්ලෝ ලැබෙන සල්ලි වලින් තමයි මේ තිහාරේ ගොඩක් පවුල් ජීවත් වෙන්නේ. එහෙම නැතුව රනිල්ගේ ආර්ථිකයේ අයිය නෙමෙයි. ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? මේ පාලකයෝ අපේ රටේ ආර්ථිකය හදන්න අපේ නිෂ්පාදනය වැඩි කරේ නැහැ. අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න උන්නහලට බෑ. උන්නහල කරේ ලෝකේ හතරවටේ ගිහිල්ලා ණයගත්තා. අපේ තියෙන දේවල් ටික වික්කා. අදත් විකුණනෝ. අපේ ටෙලිකොම් එක රක්ෂණය අපේ මිල්කෝ ආයතනය අපේ ඉඩම් ටික අර හිල්ටන් හෝටලේ ඔක්කොම ටික කුණු කොල්ලට විකුණන විකුණම් කෑමයි ණයට කෑමයි විතරයි එදා ඉඳලා මේ පාලකයා අපිට උරුම කරේ ඔය හැම පාලකයාම හැමදාම තමන්ගේ අවුරුදු 5-6 ගෙව්වේ එහෙම දිගු කාලීන සැලැස්මකට අපේ ආර්ථිකේ නගා සිටුවේ මේ වැඩපිළිවෙලක් ඔය පාලකයෝ කාටවත් තිබුණේ නැහැ අන්න ඒ නිසා තමයි අද අපි මේ බංකොලොත් වෙලා තියෙන්නේ. තව දුරටත් ණයට කෑමයි විකුණම් කෑමයි එකම ආර්ථික ප්‍රතිපත්තිය කරගන්න බෑ. එහෙම කරගත්තොත් තව තවත් අපේ ආර්ථිකේ වලපල්ලට ඇදගෙන වැටෙනවා. මේක අපි වෙනස් කරන්න ඕනි. මේක වෙනස් කරලා නිෂ්පාදනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් අපි දෙපයින් හිටවන්න ඕනි. අන්න ඒකට ප්‍රතිපත්තියක් තියෙන්න ඕනි. ඒකට වැඩපිළිවෙලක් තියෙන්න ඕනි. එවෙනුවෙන් තමයි මේ රටේ දහස් සංඛ්‍යාත ජනතාවක් අද එකතු වෙලා තියෙන්නේ. අද හැමෝගෙම බලාපොරොත්තුව තියෙන්නේ මේ අවුරුදු 76 තිස්සේ වලපල්ලට ඇදන් වට්ටපු මේ ආර්ථිකේ ගොඩ ගන්න ආර්ථික ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් ජයග්‍රහණය කරවීම. ඒ ආර්ථික ප්‍රතිපත්තිය, ඒ ආර්ථික දැක්ම, ඒ ආර්ථික වැඩපිළිවෙල, ඒ සඳහා කැපවීම ඒ සඳහා දූරදර්ශී දැනුම ඒ සඳහා වෙච්ච දූරදර්ශී දැක්මෙන් යුක්ත මැදිහත් වීම තියෙන එකම දේශපාලන ව්‍යාපාරය වෙන මොකක්වත් නෙමෙයි මේ ඔබ ඉදිරියේ තියෙන ජාතික ජන බල වේගය මේ රටේ ජනතාව හදවතින් වැළඳගෙන ඉන්න අපේ ආදරණීය බලවේගය ජාතික ජන බල වේගය ඇයි අපිට එහෙම ව්‍යාපාරයක් ඕනි ඇයි අපිට එහෙම මහා දෙවන්ත ජනතා බලවේගයක් ඕනි එක පැත්තකින් මෙරටේ ආර්ථිකයේ ශක්තිමත් ඉස්සරහට ගෙනියන්නේ අනිත් පැත්තෙන් මේ කුණු වෙච්ච ගඳ ගහන පල් වෙච්ච දේශපාලන සංස්කෘතිය වෙනස් කරන මේ ආර්ථිකය කඩන් වැටෙන්න බලපාපු දෙවන ප්‍රධානම හේතුව තමයි ඒක ඒ කියන්නේ හොරකම වංචාව දූෂණේ නාස්ති බැලූ බැලූ තැන අහන අහන තැන හොරකම වංචාව දූෂණේ නාස්ති මහ බැංකු කොල්ලේ සුදුළුණු වංචාව සීනිබදු වංචාව මදගනි 2019 ගෝඨාභය රාජපක්ෂට ජනතාව ඡන්දෙ දුන්නේ ඇයි රටේ ආර්ථිකේ බංකොලොත් කරපු රටේ ආර්ථිකේ වට්ටපු රනිල්ට දඬුවම් දෙන්න රනිල්ට විරුද්ධව ඡන්දෙ දුන්නේ මහ බැංකු හොරුන්ට දඬුවම් දෙන්න එදා ගෝඨාභය රාජපක්ෂ බලයට ගේනකොට ජනතාවට දීපු පොරොන්දුව තමයි මහ බැංකු කොල්ලකරුවන්ට දඬුවම් දෙනවා නීතිය ක්‍රියාත්මක කරනවා ගම්මන් පිළලා එදා ඇවිල්ලා පුරාජය රුගහලා කිව්වේ
මහබැංකු මහ මහ හොරුම ගෝල් පේස් පිටිනියට ගෙනල්ලා එල්ලලා තියෙනවා කියලා. ඒකට තමයි ඡන්දෙ දුන්නේ. නමුත් ඒ කිසිවක් උනේ නැහැ. ඒ හොර තක්කඩියට තමයි අද රනිල් එක්කට එකතු වෙලා තියෙන්නේ. මහබැංකු හොරයි, සීනි හොරයි, සුදුළුණු හොරයි, කප්පම් කාරයෝයි ඔක්කොම අද ඉන්නේ කොහෙද? රනිල් එක්ක රනිල් වටේ එක ඔඩොක්කුවේ. අපේ දිස්ත්‍රික්කේ ප්‍රසන්න රණතුංග මහාධිකරණයෙන් දඬුවම් ලැබපු චූදිතේ අවුරුද්දකට හිරේ යවුවා. මොකද්ද චෝදනාව? අර කොළොන්නාවේ ඉඩමක් ගොඩ කරන්න ගිහිල්ලා ඒකට කප්පම් ගත්තා. අතේ මාට්ටු වුණා. මහාධිකරණේ ඔප්පු වුණා. අවුරුද්දකක් බරපතල වැඩ ඇතුව හිරේ දැම්ම. මතකද? අද ඒ කප්පම් කාර්යය කොහෙද ඉන්නේ? රනිල් වික්‍රමසිංහත් එක්ක. මේක තමයි මේ රටේ ජනතාව දකින තිත් ඇත්ත. එදා ඒ පැත්තේ හිටපු හොරු ටික අනිත් පැත්තට පැනලා ඒ හොරකම් තක්කඩිකම් වහගන්න හදනවා. ඒ පැත්තේ හිටපු ජාතිවාදීන් ටික, ඒ රනිල් ළඟ හිටපු ගෝඨාභයගාවේ හිටපු ටික දැන් ඉන්නේ සජිත්ගේ පැත්තේ. තමුන්වන්සලා දන්නවා ගම්පහ දිස්ත්‍රික්කේ පහුගිය මහමැතිවරණේදී පොහොට්ටුවෙන් වැඩිම මනාප ගත්තේ නාලක ගොඩහේව. නාලක ගොඩහේවල තමයි එදා කෝවිඩ් වසංගතයේ කාලේ මුස්ලිම් ජනතාවගේ මృతදේහයන්, ඒ මృతදේහයන් පිළිබඳව මුස්ලිම් ජනතාව විශ්වාස කරන ආගමට අනුව, මුස්ලිම් ජනතාව අදහන ආගමට අනුව ඒ මృతදේහයන්ට අවශ්‍ය අවසන් ගෞරව දක්වන්න ඉඩ දෙන්න කියලා කියනකොට ඒකට ඉඩ නොදී ගෝඨාභය රාජපක්ෂ වැරදි තීන්දුවක් ගත්තා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කිව්වා එහෙම වුණේ නැහැ කියලා. හැබැයි ගෝඨාභයක ඇහුවේ නැහැ. ගෝඨාභයට ඒවට උපදෙස් දුන්නේ නාලක ගොඩහේවලා වගේ ජාතිවාදී. ඒ ජාතිවාදී වැපරුවේ කට්ටිය. එදා ඒ මృతදේහයන් භූමදානය කරන්න අවසර ඉල්ලනකොට ඒක බෑ කියලා, ඒක දෙන්න එපා කියලා කැමර දුන්නේ නාලක ගොඩහේවලා. ඒ ජාතිවාදීන් අද ඉන්නේ සජිත් ප්‍රේමදාස ළඟ. දැන් සජිත් ප්‍රේමදාස අවිල්ල කියනවා ජාතිවාදයට මං විරුද්ධයි කියලා. ජාතිවාදීන් ටික ඔක්කොම ඔඩොක්කොට අරගෙන එදා ඒ ප්‍රශ්නේ එන වෙලාවේ සජිත් ප්‍රේමදාස කටක් කරලා කතා කරාද? මුස්ලිම් ජනතාවගේ මృతදේහයන් භූමදානය කිරීමේ අයිතිය දෙන්න කියලා ඔබලා ඉල්ලන වෙලාවේ සජිත් ප්‍රේමදාස එක වචනයක් එවිනුවෙන් කතා කරේ නැහැ. එදා අරුක්කම බේරුවල දර්ග ටවුන් එකේ දිගන මුස්ලිම් ජනතාවට පහර දෙනකොට, කෝවිල් ගිනිති පල්ලි ගිනිතිනකොට සජිත් ප්‍රේමදාස ඒවට විරුද්ධව පහරට බැස්සද කතා කරාද? නැහැ. අද අවිල්ල රවට්ටනෝ මුස්ලිම් ජනතාව. එදා වඳ කොත්තු, වඳ සත්කම්, වඳ ඇඳුම් ඒ ජාතිවාදී වපුරණ මතයන් ප්‍රචාරය කරන වෙලාවේ සජිත් ප්‍රේමදාසල වචනයක් කතා කරාද? ඔබේ හෘද සාක්ෂියට එකඟව අහලා බලන්න. එදා සජිත් කොහෙද හිටියේ? පාර්ලිමේන්තුවේ එක වචනයක් කතා කරාද? මහපාරේ එක වචනයක් කතා කරාද? නැහැ. ඒ වෙලාවේ තමන්ගේ පටු වාසිය වෙනුවෙන් කට පියාගෙන හිටියේ. ඒක තමයි ඇත්ත. නමුත් එදා ඒ ජාතිවාදී අවසන වෙලාවේ ඒව වැරදි, ඒකට විරුද්ධයි කියලා බොහොම එඩිතරව ඉදිරියට ඇවිල්ලා කතා කරේ කවුද? දර්ග නගරේ ගහනකොට, අලුත්ගම බේරුවල නගරේ මුස්ලිම් ජනතාවට ගහනකොට, දිගන ගිනි තියනකොට බය නැතුව ඒ ස්ථානවලට ඉස්සල්ලාම ගිහිල්ලා මුස්ලිම් ජනතාවගේ අයිතිය වෙනුවෙන් සිංහල ජනතාවත් එක්ක එකතු වෙලා එතන සාම කමිටු හදලා ඒ ජාතිවාදයේ පරද්දලා අපි ඔක්කොම එකට ඉන්න ඕනේ කියලා ජනතාව සංවිධානය කරලා මැදිහත් උනේ වෙන කවුරුවත් නෙමෙයි, මාලිමාවේ අපේ පක්ෂේ නායක අනුර දිසානායක සහෝදරයා. එදා වඳ සත්කම් පිළිබඳ මත හැදුවා. පත්තරව
රටවල පිටු පුරවල කාන්තාවන් 4000ක් වඳ කරන වඳ දොස්තරගේ පැටිගිරිය කියලා පත්තරවල පිටු ගණන් ලිව්වා. ඒ වෙලාවේ පත්තර පිටු අරගෙන ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරලා මේ වගේ අවිද්‍යාත්මක බොරු ප්‍රචාරය කරන්න එපා, මේ ජාතිවාදී ඇවිස්සීමක් කියලා බය නැතුව කතා කරේ වෙන කවුරුවත් නෙමෙයි, මේ අපේ පක්ෂේ නායක අනුර දිසානායක සහෝදරයා. අපි එදත් ජාතිවාදයට විරුද්ධයි, අදත් ජාතිවාදයට විරුද්ධයි. කවදාකවත් ජාතිවාදයෙන් ආගම්වාදයෙන් මේ රට ගොඩනගන්න බෑ. මේ රට ආර්ථික වශයෙන් ගොඩනගන්න නම්, මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් බවට පත් කරන්න නම් ජාතික සමගිය ගොඩනැගීම අත්‍යවශ්‍යයි. සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ අපි ඔක්කොම එකට ශ්‍රී ලාංකික විදිහට එක ගමනක් ගියොත් විතරයි මේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ. මේ රටේ ජාතික සමගිය ගොඩනගලා ශක්තිමත් අනාගතයක් හදන්න පුළුවන් වෙන්නේ ජාතික සමගිය තුලින් පමණයි. අන්න ඒ නිසා තමයි අපි එදත් ඒ වෙනුවෙන් කැප වුණේ, අදත් ඒ වෙනුවෙන් කැප වෙන්නේ. අපි ඡන්ද වාසි අරගෙන අවස්ථාවාදී විදියට අපි කවදාකවත් කටයුතු කරන්නේ නැහැ. එහෙම කටයුතු කරන්නෙත් නැහැ. නාංගල් සන්දර්භවාදී ඉල්ලේ. අපි අවස්ථාවාදී නැහැ. අපිට ඕනි අපි දෙගොල්ල තුන්ගොල්ලම එකට ජීවත් වෙන රට. ඒක තමයි අපේ අරමුණ. ඔබ මුස්ලිම් වුණත් මම සිංහල වුණත් අපේ සහෝදරයෙක් දෙමළ වුණත් හොඳට බලන්න, අපි හැමෝගේම ඇඟේ දුවන්නේ රතුම රතු පාට ලේ. මුස්ලිම් ඔබේ ලේවල පාට රතු, සිංහල මගේ ලේවල පාට රතු. උඟල සිවප්පු රත්තම්, එනදු සිවප්පු රත්තම්. වෙනසක් නෑ. අපි අතර ભેදයක් නෑ. නාංගල් ඉඩේල් ભેදම් ඉල්ලේ, ඉන ભેදම් ඉල්ලේ, මද ભેදම් ඉල්ලේ, සාද ભેද ඉල්ලේ, මොලි ભેදම් ඉල්ලේ. නාංගල් එල්ලෝරුම් ඓක්‍යපඩ වේඳුම්. අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනි. ඇයියේ නාංගල් එල්ලෝරුම් ඔරුත්තයි පිල්ලේ හැලේ. අපි එකමවකගේ දරුවෝ. එනිසා අපි ඔක්කොම එකට එකතු වෙමු. එකට එකතු වෙලා අපි ජාතික සමගිය හදමු. ඒ සමගිය තුලින් තමයි මේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා තමයි රට පුරාම සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ඒ සියලු ජනතාව ඒක රාශී කරගත්ත මේ මහා දෙවන්ත ජන බලවේගය අපි ගොඩනගලා තියෙන්නේ. එනිසා අපිට විශ්වාසයි, අපිට සාන්තිකයි මේ ගොඩනගලා තියෙන මහා දෙවන්ත බලවේගය අනාගතයේ පිළිබඳව මේ රටේ සුවහසක් ජනතාව තුළ තියෙන සිහිනය. ඒ සිහිනය සැබෑ කරන්න පුළුවන්. ඒ සිහිනය සැබෑ කරන්න තියෙන තව දවස් 40යි. සැප්තැම්බර් 22 වෙනිදා පාන්දර වෙනකොට මේ රටේ බහුතර ලක්ෂ සංඛ්‍යාත සුවහසක් ජනතාවගේ බලාපොරොත්තු සිහිනය සැබෑ වෙනවා. නියතයි, විශ්වාසයි, ස්ථිරයි. ඒ විශ්වාසය අපිට ඕනි මොකටද? වෙන මොකටවත් නෙමෙයි. පෞද්ගලික පටු අරමුණු වෙනුවෙන් නෙමෙයි. ඒ විශ්වාසය අපිට ඕනි මේ පාලකයෝ වට්ටපු රට දෙපයින් හිට්ටවලා අපි ඔක්කොටම සතුටින් විනෝදෙන් ප්‍රීතියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න. අපි ජීවිතය විඳව විඳව ඉන්න වෙනුවට ජීවිතයේ සතුටින් විඳින්න පුළුවන් අනාගතයක් ගොඩනගන්න. ඒ වෙනුවෙන් තමයි අද මේ අපි ඔක්කොම එකතු වෙලා තියෙන්නේ. අපි ඔබට සහතික වෙනවා. මාලිමාවේ පාලනය ආපු ගමන් අපේ අනුර දිසානායක සහෝදරයා සැප්තැම්බර් 22 වෙනිදා උදේ පාන්දර මේ රටේ පළවෙනි ජනාධිපතිවරයා, මාලිමාවේ පළවෙනි ජනාධිපතිවරයා වුණ ගමම්ම පැය 24ක් ඇතුළත මේ දූෂිත හොරුන්ගෙන් තක්කඩින්ගෙන් පිරිච්ච පාර්ලිමේන්තුව විසුරුවා හරලා දානවා. මාස දෙකක් ඇතුළත ඊළඟ ආණ්ඩුව හදන පාර්ලිමේන්තු ඡන්දේනවා.
ඒ පාර්ලිමේන්තු ඡන්දය තමයි ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ රටේ බිහිවෙන ජාතික සමගියේ මාලිමාවේ ආණ්ඩුව අපි ඔක්කොම එදාට එකතු වෙලා එක ලකුණක් යටතේ මාලිමාව ලකුණ යටතේ අපි ඔක්කොම එකට තරඟ වදිමු. මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව 140,000ක් විතර ඉන්නවා. 140,000යි අනිත් සිංහල දෙමළ ජනතාවයි. අපි ඔක්කොම එකට එක ලකුණක් යටතේ තරඟ වදිමු. මේ දූෂිතයන්ට විරුද්ධව මේ පාදඩ මංකොල්ලකාරයන්ට විරුද්ධව අපි එකට එකතු වෙමු. එහෙම එකට එකතු වෙලා මාලිමාව ලකුණෙන් අපි අලුත් පාර්ලිමේන්තුවක් ගොඩනගමු. ඒ පාර්ලිමේන්තුවේ බහුතර මාලිමාවේ මන්ත්‍රීවරු බහුතර මාලිමාවේ මන්ත්‍රීවරයන් මේ රට ගොඩනගන මන්ත්‍රීවරු මන්ත්‍රීවරයන් වංචාව දූෂණය නැති හොරකම නාස්තිය නැති රට හදන විශ්වාසය සහිත බලවේගයක් තමයි ඊළඟ ආණ්ඩුව හදන්නේ. අන්න ඒකත් එක්ක අපි මේ රට හදන්න පටන් ගන්නවා. පළවෙනි පියවර පළවෙනි වැඩේ රට හදන පළවෙනි වැඩේ මේ මහජන දේපළ කොල්ලකප්පු හොර තක්කඩි දූෂිතයන් අන්නේ දූෂිතයන්ට විරුද්ධව ගන්න පුළුවන් නීතිය ඉහළම ක්‍රියාමාර්ග කෙටි කාලයක් තුළ අපි අනිවාර්යයෙන්ම ගන්නවා. නීතිය ඉදිරියට අපි ගෙනල්ලා දෙන්න පුළුවන් උපරිම නීතිමය ක්‍රියාමාර්ග දෙනවා. දූෂණ වංචාව නාස්ති අපි නතර කරනවා. හැමෝටම එක සමාන නීතිය ක්‍රියාත්මක කරනවා. බල පුළුවන් කාර්යයට නැති බැරි මිනිහට වෙනස්කම් වෙන්නේ නැහැ. හැමෝටම එක හා සමාන නීතිය ආගම ඇදහිමි අයිතිය ඒ සියලුම ජනතාවට තමන්ගේ ආගම ඇදහිමි විශ්වාසය ඇදහිමි අයිතිය තියෙනවා. ඒක අපි තහවුරු කරනවා. එදාට දිගන එදාට අලුත්ගම එදාට දර්ග නගරේ ආපහු ජාතිවාදී ගැටුම් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ජාතික සමගිය ආණ්ඩුව හදපු ගමන් ආය අපේ රටේ කවදාකවත් ජාතිවාදී ගැටුම් වෙන්නේ නැහැ. ඔබේ ආගමික නිදහස ඔබේ අයිතිය ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන බව ඇත්ත. හැබැයි ප්‍රායෝගිකව ඒක නැහැ. දැන් අපි ඔබට සාහතික වෙනවා. අන්නේ ඕනම කෙනෙක් සතු තමන් විශ්වාස කරන තමන් අදහන ආගම ඇදහිමේ අයිතිය ඒක අපි ප්‍රායෝගිකව සාහතික කරනවා තහවුරු කරනවා. දැන් අපේ විරුද්ධවාදීන් බොරු ප්‍රචාරය යවනවා වැරදි මත යවනවා මාලිමාවේ පාලනයක් යටතේ ඔබට අහවල් දහවල් දේවල් නැති වෙනවා කියලා. ඒ එහෙම කරන්නේ ඇයි? මාලිමාවේ අපිට තියෙන බයට ඇයි අපිට බය වෙලා තියෙන්නේ? වෙන මොකක්වත් හින්දා නෙමෙයි. දවසින් දවස දහස් ගණන් ජනතාව එකතු වෙන්නේ මාලිමාවට. මාලිමාවේ ආණ්ඩුව බලයට එනවා. හොර තක්කඩින්ට පාර වරදිනවා. හොර තක්කඩින්ට යන එනම නැති වෙනවා. දැන් හොරු තක්කඩි ටික බය වෙලා තියෙනවා. බය වෙලා බොරු ප්‍රචාර යවනවා. විවිධ වැරදි ප්‍රවෘත්ති යවනවා. අපි ඔබෙන් ඉල්ලා සිටිනවා ඔය බොරු ප්‍රචාර වලට අහුවෙන්න එපා. ඒවට රැවටෙන්න එපා. එදත් ඔහොම බොරු ප්‍රචාර කරා. ඒව කරලා තමයි තමුන්නාසලගේ ඡන්ද ටික ඩැහැගෙන මේ මංකොල්ලකාරයෝ ටික බලයට ආවේ. නැවත ඒක ඩිඩ තියන්න එපා. දැන් අපිට විශ්වාසයි මේ තිහාරිය ජනතාව අපව ඒව විශ්වාස කරන්නේ නැති බව. ඒක දැන් තහවුරු වෙලා ඉවරයි. එනිසා අපි ඔක්කොම එකට එකතු වෙලා මේ රට ගොඩනගන දිශාවට යමු. එවෙනුවෙන් දැන් අපි ඔක්කොම එකට එකතු වෙමු. UNP ශ්‍රී ලංකා JVP බෙදිලා ඉඳ ඇති. අපි කොහොමද දන්නවා තිහාරේ ජනතාව ටිකක් වැඩිපුර ඒ කාලේ කොළපාටට බරයි. හැබැයි දැන් එහෙම නැහැ. දැන් ඔක්කොම එකතු වෙලා තියෙන්නේ මාලිමාවට. එනිසා තිහාරිය මුස්ලිම් ජනතාවගේ සහයෝගය මාලිමාවට කියන එක දැන් අපිට ස්ථිරයි. මුළු රටේම ජනතාවගේ සහයෝගය එතන තියෙනවා. එනිසා නීතිගරුක විනයගරුක රට හදලා කෙටි කාලීන මධ්‍ය කාලීන දිගු කාලීන ආර්ථික වැඩපිළිවෙල ඇතුලේ අපේ රට සංවර්ධනය කරන දුරදක්නා වැඩපිළිවෙලකට අපි යවන් කරමු. ඒ වැඩපිළිවෙල ඇතුලේ තමයි මේ රට හදන්න පුළුවන් වෙන්නේ. එනිසා අපි ඔක්කොම එකට එකතු වෙමු. අපි ඔක්කොම සමගියෙන් සහයෝගයෙන් ආගමික සහජීවනයෙන් අපි ඉස්සරහට යමු. මුස්ලිම් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් එදත් අපි පෙනී සිටියා, අදත් අපි පෙනී සිටිනවා, හෙටත් අපි පෙනී සිටිනවා. මේ රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි පැදී සිටිනවා.
ඒකට බේදයක් නෑ. එනිසා ඔබේ වටිනා ඡන්දය, ඔබේ වටිනා ඡන්දය කැමැත්ත මෙදාසරේ හොර තක්කඩි දිනවන්න නෙමෙයි, හොර තක්කඩි පරදවලා මේ රට ගොඩනගන ජාතික සමගිය වෙනුවෙන් පාවිච්චි කරන්න. ඒ වෙනුවෙන් අපේ නායකයා මාලිමාවේ අපේක්ෂකයා හෙට දිනේ රට ගොඩනගන නායකයා, රට දිනවන නායකයා, ජාතික සමගිය ගොඩනගන නායකයා, රටේ ආගමික සහජීවනය ගොඩනගන නායකයා, ඔබ අපි සියලු දෙනාගේම අනාගතය ගෞරවාන්විත අනාගතයක් බවට පත් කරන නායකයා, මාලිමාවේ නායකයා 21 වෙනිදාට මේ රටේ ජනාධිපති බවට පත් කරලා රට ගොඩනගන පියවරට දායක වෙන්න, ඒ වෙනුවෙන් මාලිමාවට ඡන්දෙ දෙන්න, මාලිමාවට ඡන්දෙ දෙන්න. තිසේ කාච්චි, ඔබේ පල්ලියේ ඔබ යාඥා කරනකොට ඔබේ මක්කමේ දිසානති හොයාගන්න ලකුණ, ඔබේ ආගමික හැදේ විශ්වාසයට අනුව ඔබ ඒ දිශාව බලලා තමයි ඔබ යාඥා කරන්නේ. ඒක තමයි නිවැරදි දිශාව, ඒක තමයි රට ගෙනියන්න ඕනි හරි පැත්ත. එනිසා ඒ ඔබ පල්ලියේදී මාලිමාව තියලා හරි පැත්ත හොයාගන්නවා වගේම දේශපාලනයේදී මේ මාලිමාවට කතිර ගහලා රටේ අනාගතේ හරි පැත්ත තෝරගන්න. එවෙනුවෙන් ඔබ මේ රාත්‍රියක තුනා වගේම හෙට දවසෙත් අපිත් එක්ක එකතු වෙමු. අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩනගමු, මේ දූෂිතයන් පරද්දමු, මාලිමාව දිනවමු, ජාතික සමගිය දිනවමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වීරිය, යෝධ බල, යෝධ විශ්වාසය ලැබේවා. ජාතික සමගියට ජය වේවා. ශ්‍රී ලාංකීය ජාතියට ජය වේවා. ජාතික ජනබල වේගයට ජය වේවා. මාලිමාවට ජය වේවා. අපේ පක්ෂ නායක, රට දිනවන නායකයා අනුර දිසානායක සහෝදරයාට ජය වේවායි ප්‍රාර්ථනා කරමි. මා ඔබෙන් සමු ගන්නවා. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.